ඉන්දියාව කියන්නේ ඒ තරම් සුපිරි වේගපන්දු යවන්නන් බිහි කළ රටක් නෙවෙයි. විශේෂයෙන්ම ප්‍රතිකරව දඟපන්දු යවන්න එක්ක සසඳල බැලුවම ඉන්දියාව බිහි කරලා තියෙන වේගපන්දු යවන්නන්ගේ ක්වොලිටිය තියෙන්නේ තරමක් පහලින්. ශ්‍රීනාත් ප්‍රසාද්, සහිර් ඛාන් වගේ වේගපන්දු යවන්නෝ ඉන්දියාව බිහි කළත්, පාකිස්තානය වගේ රටක බිහිවුණු වේගපන්දු යවන්නෝ එක්ක තිබුවත්, ඉන්දියාව බිහි කළ වේගපන්දු යවන්නෝ තරමක් පස්සෙන් ඉන්නවා කියන දේ හරි පැහැදිලි. අනික් කරුණ තමයි ඉන්දියාව අධිවේගී පන්දු යවන්නන්ගේ ලොකු අඩුවක් එක්ක තමයි පසුගිය කාලේ හිටියේ. උමේෂ් යාදව්, වරුණ් ආරොන් වගේ වේගපන්දු යවන්නෝ බිහි වුණත්, ඔවුන් සීමිත පන්දු ආර තරඟ වලට අවශ්‍ය කරන පාලනයක් තියාගන්න පුළුවන් පන්දු යවන්නෝ නොවුන නිසාම මේ ක්‍රීඩකයෝ වැඩි ඉන්දියා කණ්ඩායමේ දකින්න ලැබුණේ නැහැ. කොහොම වුණත් මේ වතාවේ IPL තරඟාවලියේ කාපු ඉන්දියාවේ වේගවත් පන්දු යවන්නෝ ගැන කතාබහ ඇති වෙලා, උම්රාන් මලික්, කාර්තික් ත්‍යාගී තමයි මේ තරඟාවලියේ මේ වෙද්දී ඉන්න වේගවත්ම ඉන්දිය පන්දු යවන්නෝ විදිහට ඉන්නේ. හැබැයි මේ පන්දු යවන්නොත් වේගය ගැන විතරක් හිතලා වරද්ද ගනීද කියන ප්‍රශ්නේ පසුගිය දවසක කොදිව් කණ්ඩායම නියෝජනය කළ වේගපන්දු යවන්න එක්කුණු වර්තමාන ක්‍රිකට් විචාරක ඊයන් බිෂොප් අහලා තිබුණා. ඇත්තටම ඉන්දියාවේ අලුත් වේගපන්දු යවන්නන්ගේ හොඳ වේගයක් මම දකිනවා. එයාලට එරෙහිව පහර එල්ල වෙද්දී තව තව වේගය වැඩි කරන විදිය තමයි අපි තාම දකින්නේ. මම හිතන්නේ වේගය කියන දේ මොන විදිහට ප්‍රයෝජනයට ගන්න පුළුවන්ද කියලා මේ පන්දු යවන්නන්ට දුෂ්මන්ත චමීර මේ තරඟාවලියේ පන්දු යවපු විදිය බැලුවම නම් ඉගෙන ගන්න පුළුවන්. මොකද හොඳ පාලනයක් එක්ක පන්දු යවුවොත් තමයි වේගපන්දු යවන්න එක්ක වේගෙන් හොඳ ප්‍රයෝජනයක් විශේෂයෙන් සීමිත පන්දු ආර තරඟවල ගන්න පුළුවන්. ඔය විදිහට තමයි බිෂොප් ඉන්දිය නවක පන්දු යවන්නන්ට උපදෙස් දුන්නේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දේ සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙන් ඔබට සුබ දවසක්.